අපි ඔබේ ඇස් දෙක ඉතා පරෙස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. විෂක්‍යා විශ්වාසනීය දැක්ම. ඉංගිරිය පෝරුවතණ්ඩ කොස්හේන ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ බස් නැවතුම් පොලක් අසල සිටියේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරෙන්වරයෙකු හා පොලිස් කොස්තාපලවරයෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක තරුණෙක් හා වයස අවුරුදු 27ක තරුණෙක්. එහිදී තරුණයින් දෙදෙනා පොලිසියට රැගෙන ගොස් පහර දී ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් ඉංගිරිය පොලිස් ස්ථානයට පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ප්‍රදේශවාසීන් චෝදනා කළේ පොලිස් නිලධාරීන් මත්පැන් පානය කොට අදාළ තරුණින් දෙදෙනාට පහර දී ඇති බවටයි. ඒ අනුව පානදුර කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා එම ස්ථානයට හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පිටත් කර යවුණා. පහර කැමර ලකූ බව කියන තරුණින් දෙදෙනා ඉංගිරිය දිසාරෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසියට ගියා. පොලිසිය කියලා ඊට පස්සේ බයික් එකක් දාලා ධන ගහපන් කියලා. ධන ගහලා එතන පාරවල් දෙකක් විතර මට ගෙවුවා. ගහල ඉවරලා මේ අතුල් එක්කන් ගියා. අතුල්ලා කියලා පාරවල් දෙකක් ගහලා කලිසම ගලව ගන්න. ඊපස්සේ කලිසම ගලවුවා. බාගෙට ගලව දීපි ගහම අත ගේම කරකෝල මට ගෙවුවා. මම පාර ගෙවුවා. තරම් බඩලම් මේ ටික පොර වෙලා ගියන්නේ. මෙ අතර සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් තිදනාද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉංගිරිය දිසා රෝහල්ට ඇතුළත් කෙරුණා. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රෝහල්ට රැස්ව සිටි ජනතාවට සඳහන් කළේ පොලිස් සැරවින්වරයා හැර අනෙකුත් නිලධාරීන් දෙදෙනාකින් මත්පැන් දුගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ ඇති බවයි. දෙන්නෙක් සම්බන්ධව තියන මේ වෛද්‍ය වාර්තාවන්ව මත්පැන් ගඳ වහනය වේ කියන. මෙහිදී නොසන්සුන්ව සිටි ජනතාව සන්සුන් කිරීමට ප්‍රදේශයේ හිමිනමක් මැදිහත් වුණා. සිවුර පිළිබඳව විශ්වාසය තියෙන අනවශ්‍ය විදිහට කලකෝලාහල කරගන්න එපා. නීත්‍යානුකූලව කළ හැකිව තිබෙන උපරිමය චූදිත නිලධාරීන් සම්බන්ධව ඉදිරියේදී නිනයානුකූලව ගතියුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර පහර කැමැට ලකූ 27 තරුණයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් සිටි අතර ඉංගිරිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට මාරු කර තිබෙනවා. එම නිලධාරීන් තිදෙනාව අත්අඩංගුවට ගත්ත බීමත්ව පුද්ගලයන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් මේ නිලධාරීන් තිදෙනාව අද හොරණ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ඒ අනුව ඔවුන් තිදෙනාව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබෙනවා. එම සිද්ධියට අදාළව පොලිස් පදිතුමා නියෝග කළා අද සවස එම නිලධාරීන් තිදෙනා වහාම වැඩ තහනමට ලක් කරන්න කියලා. ඒ වගේම ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිට එරෙහිවත් දැඩි විනය පියවර ගන්න කියලත් නියෝග කළා.